ಪರಿಸರೆಯ ಪಂತಿಯೆ ಆಯುಬೋವಲ್ ಪುಂಚಿ ದೊಯೆ ಪುತೆ ಸುಭಮ ಸುಭ ದವಸಕ್ಕ ಎನ್ನ ಕೇಳ ಪ್ರಾರ್ಥನಾ ಕರನವ ದೊಲ ಪುತಾಲಮೆ ಎಕತು ವೆಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವತ್ ಎಕ್ಕೈ ඉතින් ඔන්න යාළට මතකයිනේ අද මාත් එක්ක එකතු වෙලා එක ශ්‍රේණිය පරිසරය පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මතකයි නේද? අපි මේ දවස්වල ඉගෙන ගන්නේ 6 වෙනි තේමාව. අපිට පෙනෙන අහස. ඉතින් අපි අපේ කලින් පාඩමෙන් ඉගෙන ගත්තා දවල් කාලේ මොනවද පේන්නේ කියලා. ඉතින් අද පාඩමෙන් ඔයාලා තවත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඊට කලින් මම පුංචි නිර්මාණයක් කරන්නයි හදන්නේ. ඔන්න බලන්නකො මම මොකද හදන්නේ කියලා. इतकोट गहे कोल वितरद तीयने मलु तीयना नेद ගයක් හැදුවා ගහකුත් හැදුවා බලන්න ඊට පස්සේ තව මොනවද තියන්නේ කියලා හොඳයි ඔන්න මම තරු තැලෙව වලාකුළු ටිකකුත් දැම්මා ඊට පස්සේ මන් ළඟ තියෙනවා ඉරකුයි තව කහපාට රවුමකුයි මේ දෙකෙන් කොයි එකද අලවන්න ඕන වන්ටි තෝරලා දෙන්න මට මේ දෙකෙන් කොයි එකද මේ පින්තූරයට එන්න ඕන මේක නේද හරි මම ඒකත් අලවනවා ඔන්න මගේ නිර්මාණය මම අවසන් කරා. එතකොට පුංචි දොළ පුතාලා බලන්න මොකද්ද මම මේ නිර්මාණය කරලා තියෙන්නේ? බන්ටි කියන්න බලන්න. නිදා ගන්න වෙලාව. දොළ පුතාලා නිදාගන්නේ කොයි වෙලාවටද? රැට නේද? හොඳයි. බලන්න කළු පාට පසුබිමක තමයි මම මේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඉරත් නෙමෙයි ඉන්නේ වෙනත් කෙනෙක් ඉන්නේ. රවුම් හැඩේ තියෙන තවත් කෙනෙක්. එහෙනම් මේ කොයි වෙලාවද? රාත්‍රී අහස. ඔන්න එහෙනම් පුංචි දුවේ පුතේ මම නිර්මාණය කළේ රාත්‍රී අහස. එහෙනම් අද ඔයාලට ඉගෙන ගන්න පුළුවන් රාත්‍රී අහසේ මොනවාද තියෙන්නේ කියලා. හොඳයි. ඔන්න පුංචි දුවේ පුතේ ඔයාලා මුලින්ම කතා කරන්නේ රාත්‍රී අහස ලස්සන කරන එකම එක්කෙනෙක් ගැන එක්කෙනෙක් ගැන කවුද ඒ? ඔන්න අහන්නකො මේ සින්දුව. රන් පිඟාන ලෙස වටකුරු දිලිහි දිලිහි දිලෙනායුරු කොහි සිටද හිනෙන්නේ මගේ හඳ මාමේ මගේ හඳ මාමේ හොඳයි ඔන්න අපි ඒ ඇහුවේ
රාත්‍රිය හස ආලෝකමත් කරන කෙනෙක් ගැන. කවුද? චන්ද්‍රයා, තාරපති, තරුපති, සඳ, හඳමාමා. ඔන්න මේ නම් වලින් හඳුන්වනවා. කවුද? ඔව්, ඔයාලා ගොඩාක් ආදරය කරන හඳ, සඳ. හොඳයි. හඳේ හැඩය කොහොමද? මොකද්ද? රන් පිඟානක් වගේ වටකුරුයිලු. ඒ කියන්නේ රවුම් හැඩයක් තියෙන්නේ. එතකොට පුංචි දුවේ පුතේ, ඔයා පොයේ දවසට එළියට බැස්සොත් ඔන්න ඔයාට බලාගන්න පුළුවන් ලස්සනට හඳ පායලා තියෙනවා. රවුම් හැඩේට හඳ පායලා තියෙනවා. ඉතින් මේ රවුම් හැඩේට ලස්සනට හඳ පායලා තියෙනකොට සුදු පාට වලාකුළුත් ඔයාට දකින්න පුළුවන්. හැබැයි වහින වෙලාවට නම් අපිට හඳ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පුංචි පුතාලා දන්නව ඇති, හඳ දකින්න ලැබෙන්නේ නැති දවසක් තියෙනවා. අමාවක කියලා කියන්නේ. ඉතින් බන්ටි, මේ හඳ තියෙන වෙලාවට, එහෙම නැත්නම් රාත්‍රියට අපි එළියට බැස්සොත් අපිට මොනවද දැනෙන්නේ? සීතලක් දැනෙනව නේද? ඉර වගේ නෙමෙයි. ඉර තියෙන වෙලාවට එළියට බැස්සොත් අපිට ගොඩක් දාඩිය දානවා. හැබැයි හඳ තියෙන වෙලාවට එළියට බැස්සොත් රාත්‍රියට අපිට සීතලක් දැනෙනවා. ඊළඟට අපි කතා කරමු හඳ වගේම අපේ රාත්‍රි අහස ආලෝකමත් කරන තවත් කට්ටියක් ඉන්නවා. යාළුවෝ කට්ටියක්. අහන්නකො මේ සින්දුව. සමන් පිච්ච මල්ලි ගිරුණු නිල් තන කොළ පිටුට නියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද පුතාලේ ඇහුවේ එස් මහින්ද හාමුදුරුවන් විසින් ලියපු, නන්දාමාලනී නැන්දා විසින් ගායනා කරපු ලස්සන ගීතයක්. ඔයාලා හැමෝම ඒක දන්නවා. ඉතින් ඒ සමම් පිච්ච මල් වලට උපමා කරලා තියෙන්නේ මොනවාද? තාරකා, තරු නේද? ඔව්, ඉතින් තරු ගොඩාක් අහසේ පායලා තියෙනවා. ඉතින් තරු අහසේ ගොඩාක් පායලා තියෙනකොට අපි තරු රටා නිර්මාණය කරනවා. ඒ කල්පන්තයෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් රාත්‍රියට සැරිසරන කුරුල්ල කවුද කියලා. අන්න බන්ටි, අපේ පුංචි දුවල පුතාලා දිවා අහස ගැන ඉගෙන ගත්තා, රාත්‍රී අහස ගැන ඉගෙන ගත්තා. දැන් මතකයිද? බන්ටිට මතකයිද? හොඳයි, එහෙනම් මේ පැවරුම අපි කරලා බලමු. දැන් තියෙනවා මෙතන දිවා අහසේ දකින්න තියෙන දේවලුයි රාත්‍රී අහසේ දකින්න තියෙන දේවලුයි. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. වලාකුලක් තියෙනවා. බලන්න වලාකුල තියෙන පසුබිම නිල් පාටයි. එහෙනම් මේක කොයි වෙලාවේ දකින්න තියෙන එකක්ද? ඔව්, දිවා අහසේ දකින්න තියෙන එකක්. බලන්න මේ මොකද්ද තියෙන්නේ කියලා. පුංචියට තරු තියෙනවා. මෙතන තියෙනවා සරුංගලයක්. මේ කවුද ඉන්නේ? කුරුල්ලෙක් ඉන්නවා. මෙතන මොකක්ද තියෙන්නේ? පාට පාට දේදුන්නක් තියෙනවා. දේදුන්නට උඩින් හඳමාමා ඉන්නවා. ඊටත් උඩින් කවුද ඉන්නේ? ඉරමාමා ඉන්නවා. හොඳයි, ඔන්න අපි දැන් දිවා අහසටයි රාත්‍රී අහසටයි වෙන් කරමු. දැන් බලන්න වලාකුල කොයි එකට එනවා කියලාද අපි කිව්වේ? දිවා අහසට එනවා කියලා. ඔන්න මං දිවා අහසට යා කරා. ඊට පස්සේ තරු. තරු කොයි වෙලාවටද පායන්නේ? ඔව්, නිදා ගන්න වෙලාවට. ඒ කියන්නේ රාත්‍රී අහසේ. ඔන්න ඊළඟට තියෙනවා සරුංගලය.
බලන්න සරුන් ගාන්න අපි කොයි වෙලාවටද දයවන්නේ? රැටද? නෑ අපි දිවාහස නේද? ඔව් දවල් කාලේදී තමයි පුංචි දොල පුතාලා සරුන් ගාන්න යවන්නේ. ඊට පස්සේ උන කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලෝ අපිට දකින්න ලැබෙනවා රාත්‍රී හසෙත් දකින්න ලැබෙනවා දිවාහසෙත් දකින්න ලැබෙනවා. හැබැයි රාත්‍රී හසෙදී අපිට දකින්න ලැබෙන්නේ බකමූණු වවුල වගේ කුරුල්ලෝ. ඉතින් මේ ඉන්නේ මේ වගේ කුරුල්ලෙක් නෙමෙයිනේ. ඒ නිසා අපි ආව යා කරමු දිවාහසට. හොඳයි. ඔන්න අපි බලමු එහා පැත්තේ ඉන්න අය කවුද කියලා. දේදුන්න. දේදුන්න කොයි වෙලාවෙද දකින්නේ? දිවාහසේ නේද? ඔව්. නමං යා කරා. ඊට පස්සේ හඳ. හඳ මාමා. රාත්‍රී අහසේ. නමං ඒකත් යා කරා. ඊට පස්සේ ඉර තියෙනවා. හිරු. හිරු කොයි වෙලාවෙද අපි දකින්නේ? දිවාහසේ. ඔව්. අන පුංචි දුවේ පුතේ අපි ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විදියට ලස්සන්ට මේ ක්‍රියාකාරකම කරා පැවරුම කරා. දිවාහසේ තියෙනේවයි රාත්‍රී හසේ තියෙනේවයි වෙන වෙනම අපි යා කරලයි තියෙන්නේ. ඔයාට මතකයි නම් ඔයා හරියටම කරන්න ඇති. දුවේ පුතේ අද පාඩමෙන් දුවල පුතාලා ඉගෙන ගත්තා රාත්‍රී අහස මොනවාද තියෙන්නේ කියලා. මතක් කරමුද මොනවාද තියෙන්නේ කියලා? රවුම් කවුද ඉන්නේ? හඳ මාමා ඉන්නව නේද? ඔන්න ඔයාලා එක දිගට දවස් කීපයක් මේ හඳ නිරීක්ෂණය කළොත් ඔයාට දකින්න පුළුවන් හඳේ හැඩය චුට්ට චුට්ට වෙනස් වෙනවා. ඔන්න මතක ඇතුව බලන්න ඕන. ඊළඟට අපි කතා කරා තරු ගැන. පුංචි දුවල පුතාලට පුළුවන් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා ලස්සනට රාත්‍රී හස නිර්මාණය කරන්න. හොඳයි. අන්න එහෙනම් අද පාඩම පුංචි දුවල පුතාලට ගොඩක් මතක හිටින් නැති කියලා බන්ටි මයි හිතනවා. එහෙනම් බන්ටි අපි අපිට පේන අහසේ තවත් පාඩමක් අරගෙන දුවල පුතාලා හමුවන්න ආයෙත් එමු නේද? එහෙනම් මගේ දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.